දැන් මේ අද 32 වෙනි අපේ අතුරුදාන වීම සමරන උත්සවයේදී අපිට ආරංචි වෙන ඊයේ රොයිටර් සමග කරපු සාකච්ඡාවක අතුරුදාන කාර්යාලයේ සභාපතිතුමා කියන අර යාපනයේ යටත් වෙච්ච මිනිස්සු ගැන සාක්ෂි නැහැ. එයා මිසින් කියලා එයාලා පිළිගන්නේ නැහැ. ඒකේ 50ක් ඉන්නවා ඒ පිටරට සමහර අය LTTE එකෙන්ම මරා දාලා කියලා. මම කියනවා මේවා බයිලා. මොකද බයිලා කියන්නේ දෙමව්පියෝ ඉතා පෑදුළු අතින් දුන්නේ. ඉතින් අතුරුදාන කාර්යාලයේ සභාපති ඒ වගේ ප්‍රකාශයක් කරනවා නම් කොයි මිනිහද මේ කාර්යාලයට පැමිණිලා කරන්න විශ්වාසසහගත? මේකනේ ඇත්ත කියන්නේ. ආණ්ඩුවට උමනා දේවල් කියන්නේ නෙමෙයි. මේ කතාව කියන්නේ ආණ්ඩුව. ආපු හැම ආණ්ඩුවක්ම මේ මගුල තමයි කිව්වේ. ඇයි? තමුන් මරා දාපු මිනිස්සුන් මැරුණා කියලා කියන්නේ මේ ආණ්ඩුවට කොන්ද නැහැ. ඒවුන් කියනවා මේ ඕක බොරු කියලා. අවිට ඉස්සරලත් ඇමති කියන්නේ කුඩ පැන්නා මේ ප්‍රගීත්ව දැක්ක කියලා ප්‍රංශේ. ඊට පස්සේ ආ අකුල ගත්තා. දැන් අපි ඉල්ලනවා මෙයාගෙන් ඔය 50 එළියට දාපල්. ගෙන්නපල්. නිකන් ඒ නිසා අපි හිතනවා OMP එක යන්නේ වැරදි පාරේ. අපි අවුරුදු 30ක් දුක් විඳලා ගත්ත එක මේ වගේ බයිලා කියන්න නම් ඉඩ දෙන්නේ නැහැ. අපි ඒක හරි පාට ගන්න උත්සාහ කරනවාමයි මේක කියලා තියෙන නම් බයිලා එකක් කියලායි මට කියන්නේ.